වසර 65ක් පුරාවට අපි ඔබට වගකීමෙන් මග කියවෙමු. ඒ නොකැලැල් විශ්වාසය ඉදිරියටත් සුරකින්නෙමු. වගකීමෙන් මග කියන ආපිකෝ ෆිනෑන්ස්. මටකුලිය පොලිස් ස්ථානයේට මීටර 350ක දුරින් පිහිටි සමිත්පුර ප්‍රදේශයේදී මෙම වෙඩිතැබීම සිදුව තිබුණේ ඊයේ රාත්‍රී 7:30ට පමණ. සමිත්පුර ක්‍රීඩාංගණයේ පැවති එල්ලේ තරඟයකින් අනතුරුව නුවන් සංජීව පෙරේරා හෙවත් චෝටි උක්කුවා නැමැති පාතාල කල්ලි නායකයතුළු පිරිසක් සිය නිවසට යෑම සඳහා පැමිණ ඇත්තේ කොඩු රොෂාන් නැමැති තවත් පාතාල කල්ලි නායකයෙකුගේ නිවස ඉදිරි පිටින්. ඒ සමගම එම ස්ථානයේ රැකවල්ලා සිටි කුඩු රොෂාන් ඇතුළු පිරිස චූටි උක්කුවා ගමන්ගත් මෝටර් රථයට T56 වර්ගයේ ගිනිඅවි වලින් සහ මිලිමීටර 9 වර්ගයේ පිස්තෝල වලින් වෙඩි තබා ඇති බව පොලිස් පරීක්ෂණවලදී හෙළි වී තිබෙනවා. සිද්ධියෙන් තුවාල ලැබූ පුද්ගලයින් ඔවුන් පැමිණි මෝටර් රථයෙන්ම කොළඹ ජාතික රෝහලේ හදිසි අනතුරු වංශයට රැගෙන අතර ඔවුන්ගේ සිවුදෙනකු ජීවිතක්ෂයට පත්ව තිබුණා. පොලිසිය නිවේදනය කළේ නුවන් සංජීව පෙරේරා හෙවත් චූටි උක්කුවා සමග ඔහුගේ සොහොයුරෙකු වන ප්‍රසාද් චතුරංග පෙරේරා නැමැති අයෙකුද මියගොස් ඇති බවයි. මියගිය සියලු දෙනා මට්ටක්කුලිය ප්‍රදේශයේ පදිංචිකරුවන් වන අතර ඔවුන් වයස අවුරුදු 24ත් 29ත් අතර වියේ පසු වන්නන්. මැච් එකක් ගන්න කියලා පිට්ටනියට ගියා. පිට්ටනියට ගිහිල්ලා එනකොට අතයි ගන්නට ඉතර ඇති. එනකොට මෙතනම වෙඩි තියලා තිබුණා අර රොසන් ලගේදරි. ළමයි 3 දෙනෙක් ඉන්න. සිව්ගේ මඩකුව අම්මා උයලා තියන්න මම ගිහිල්ලා මැච් එක බලලා එන්නම් කියලා මං ආයා මාට විතර කෝල් කෙරුවා. ඊට පස්සේ ඔක්කොමලා දුවගෙන එනවා මෙඩි තියලා කියලා මමත් දිව්වා. බලනකොට ඔක්කොමලා කොල්ලන් කාර් එකේ අරන් ගියා. මන්නේ තමයි දන්න පුතාම එළගෙන. වෙඩිතැබීමෙන් තුවාල ලැබුව තවත් දිනක කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබන අතර ඉන් එක් අයෙකුගේ තත්ත්වය බරපතලයි. සිද්ධියේ පරීක්ෂණ මෙහෙවන කොළඹ අපරාධ කොට්ටාසය සඳහන් කළේ මියගිය චූටි උක්කුවා විසින් වෙඩිතැබීම සිදු කළ කුඩු රොෂාන්ගේ පියා මීට වසර 3කට පෙර තියුණු අවියාවදලින් පහර දී ඝාතනය කර ඇති බවයි. එම සිද්ධියෙන් මාස 6කට පසු කුඩු රොෂාන් විසින් චූටි උක්කුවාගේ මවද ඝාතනය කර තිබෙන බව පොලිසිය සඳහන් කළා. වෙඩිතැබීමේ සිද්ධියට දාළ සැකකරුවන් හඳුනාගෙන ඇති අතර ඔවුන් අතරංගොඩ ගැනීම සඳහා පරීක්ෂණ ක්‍රියාත්මකයි.